ජී හ ර රම සිට තකරන්න හකල න ර තුර ම කො ද එක් තු ේෂ කරන්න දර ප්‍රේ විදි චර ද දී ගේ න. හිට ො හෙතන අප ත ර ගත්තු වි තරත් එක් ්‍රම ක්. ඕ මුලින් අපි කිව්වාගේම ලෝක සෞඛය සංවිධාන නිර්දේශයක් ලබාදල බෙනොම ඇස්ට්‍රසණකා එන්න භාවිතය සම්න්ධය අපි කැමතිීම තුර මොක්දක ැගන්න හද දනවල හුඟක් කතා හට ලක්වෙච මාතුකාවක් මාධ්‍යෝස්සේ මේ ගැන හුඟක් අවදධන යුම් ලා තියනමේ ඇස්ට්‍රසනක එන්නට භාවිතය පිළිබඳව විෂ එක ලෝක අනික් කලාපවල නෙමයි යුරෝපය තුළ තමයි මේ ප්‍රශ්නය මත් වෙලා තිබෙන දයනෙකුත් රටවලත් මේ ගැන. යම් අවධානයක් තියෙනවා මොකද මේ ලෝක සෞඛ්‍ය සංවිධානය අවස්ට සිද්ධ වනා අවසානයේ දී මේ වෙනුවෙන් ඉදිරිපත්වවෙන්න මොකද යුරෝපය ගත්තොත් සිද්ධිය වෙලා තියෙන් දැන් ඊ දිනේ අප පටවාර්තන ජර්මණය පංශ, ඉතාලියය ස්පාන යර්රලන්තය වගේ රටවල් කිහිපයක් මේ ඇශ්‍රසෙන් කයින්නත භාවිතය තාවකාලික වත්හිටොල තියෙන කලා. ඉට හේතුව විදිහයට වාර්තාාවේ යුරෝපයේ නෝවේ රාජ්‍ය ඇතුළු රටවල්කිීපේක මේ එන්නත ලබාදීපු ජනතාවගේ ගෙන් සුළු පිරිසකට ලේ කැටි ඇතිවීමක් නිර්ක්ෂණය කරපු නිසා කන්නේ ශරිරය තුළ ලේ කැටිගෙසීමක් වාර්තාවෙලා තියෙනවා සු. රිසකකි තැම් මේ ලෝක සෞක සංවිධානය මේ දත්ත පරික්ෂා කල බල්ලා ඒ දිනේදී ලෝක සෞක් සන්ධන සේෆ්ටි බෝඩ් එක ගන්නේම යම්කිසි එන්න තක් හෝ හෞෂදයක් පිළිබඳව ඒ ආරක්ෂිත බව පිළිබඳ නිර්දේශ කරන කණ්ඩායමය හ රැස්ීම මේ සම්බන්ධය පැවැත්තුවා. ර ඒ රැස්වීම අවසානයේද මෙන මේ වගේ තීරණයක් තමයි ලබාධර තියෙන්නේ ම හෙට්ල් කියන්නම් හසි රස්තරය. has countries not පCOCO එකන්නේ ලෝකසෞක සංවිධහනය දැනුන් දෙනවා ලෝකසිල්රටවට මේ ඇස්්‍රසනකඉන්නත භාවිතය නවත් තන්නේ පා කියලා noලික්සි and the blood plots මේ ලේ කැටිගැසීම සහ වැැක්සිනය මත් තම එන්නට අතර සම්බන්ධතාවයක් මේ වෙනකොට භාර්තා වෙලා නැහැකිර තමයි දැනට පවතින සාධකනුවේ වැන්නක් සිද්ධ වෙලා නැති බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. එතකොට මෙතෙදි සිද්ධ වෙලා තින මොකත්. යෝප ගම්මක රපයන මේ චෝදනාවවෙල් වෙලා තියන්නේ තො යුරෝපය මේ වෙන කොට ඇස්ට්‍රසකා එන්නට ලබාදියවදන මිියන දා හතකට ගනෙක්කෝට හැත්ත ලක්ෂකට අධික ජනතාවකට මෙ එන්නට ලබාදීන තිබෙන එතකොට දැ මේ ප්‍රශ්නය මතු වෙලා තිබෙන කොපමුණ සංඛ්‍යාවකද තිස් හතකගේ තමයි කැන් තිස් හදදෙනෙකුට තමයි මේ ලේකැටිකැසිීමම් සිද්ධින් වාර්තාාවලා තින්. ක එක් කෝටි හැත්තලක්ෂයකින් තිස් හද්දනෙකුට තමයි මේ සිද්ධිය වාර්තාාවලා තිබෙන්. ඒනිසා දැන් අපි ගත්තත් ලොක සෞකි සංවිධානය පෙන්වා දෙන්නේ ඇස්ට්‍රසනිිකා එන්නතෝ කරෝණ එන්නත් විතරක් නෙවේ. දැන් විවිධ එන්නත් වර්ගතියන විදුල රෝගවලට එෙරහිව එන්නත් කරනේ සිද්ධ වෙන ඇතකොට. දැන් ඒ ආකාරයෙන් එන්නත් ලබාදීමේද සුළු පිරිසකට අසාත්මිකතාව එන්න පුළුවක් දැ විවිධානිකුත් එන්නත්වලවනත් අපි දන්නවා එන්න තක් ලබා දුන් හම විවිධාකාරයේ ප්‍රතිචාරදක්වනවා අපේශරීරයේ. දැන් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ එතකොට මේ ප්‍රතිශතය ගත්තා විතාම සුළු සංක්‍යාව කෙනෙ කෝට හැත්ත ලක්ෂේකින් ති සදධනෙකුට විතරයි මේ සංකූලතාව ඇවිල්ලා තියෙන්න්නේ. තු මේ පිළිබඳව අනිත්්‍යක තමයි දැන් අපි දන්න ලංකාවෙත් මේ එන්නට භාවිත කරද්දි. වෛදවරු ආහනව ඔබට ආසාත්මිකතා තියෙනවාද පණකුත් ලඩ රෝගමොනවාද. එහෙම යම්කි සැක සහිතත්ව ඇතින දගලයන් ලබා දෙෙන් නහ. ති ඒ අනුව ගත්තහම දැන් නිරෝගි පුද්ගලයන්ට එහෙමන්නත්තම් මේ විවිධ සංකූලතා තිබෙන පුද්ගලයන්ට, ැර අනිෙුත් පුදගලයන්ට මේ එන්න ලබා ගැනීම තුළ කිසිම ප්‍රශ්නයක් දැනටත් ඇවිලාන යුරෝපයේය තුො දැන් ඒ නිසා මෙත මේ සිද්ධිය පිළිබඳව දැ අංශ දෙහෙකින් පරක්ෂණ පඇත්ත ලෝක සෞක් සංවිධානයය ගැන විසේ මේ තමන්ගේ දැඩි අවධානය යොමු කලා තියෙන ගැන යම්කිසිේ විර්ශනයක් සිද්ධ වෙන ඒවගේම යුරෝපියන් මඩිසින් නේජන්සි එක මොකද ඒ ආයතනය තම යුරෝපයේ අවෂධ පිය හා භාවිතය පිළිබඳ තිීන් තීරෙන ලබා දෙන්නේ කට ඒ ආයතනයේ හදිසි රැස්වීමක් අද පැවැත්වෙනවා. තකොට ඒ හදිසි රැස්වීමෙන් පසුව හෙටදිනය ලබාගන්නවා හෙටදිනය ලබාග ඉගරවෙලා බ්‍රහස්පතින්දාදිනයේදී මේ යුරෝපා ඊ මේක යුරෝපා මෙඩිසින් සේජර්සියක තින්දුවක් ලබාදීීමන නියමිතයි මේ ඇස්්‍ර සෙනකා එන්නත් භාවිතය පිළිබඳව. මේ අනුව ගත්තහම විධ රටවල විධ පුදගලයන් තුළ බියක් ඇතිවැඩ පුළුවන් මේ සංසිද්ධියත් එක්ක නමුත් ලෝක සෞකිසානිධහනය සඳහන් කරන්නේ වැනි අනිසි බියක් ඇති කරගත යුතු නැහැ කියල දැන් උදහරණැක් විදිර ගත්ත හම විරෝපය තුළ විවිධාකාරයෙන් අදහස් පල වෙනවා යුරෝපා සංගමය තුළ පවා මේ වෙන කොට මතයක් ගොඩ්නැග තියෙන්නේ මත දෙකක් තියෙනවා. එන්නත භාවිතය අත්තටකොට බොහෝ රටවල් යුරෝප සංමේ සාමාජිකයන් විසිහත් දෙනෙන් බහුදරයක් කියයන්න මේ එන්නට භාවිත කිරීම ගැටලුවක් නෑ කියලා. තියනෝ බැලූහම මෙතින්ද මූලික වාර්තානුව ඊ මේ එකත් එකක යුරෝපයන් මිඩිසින් සේජන්සි එකත් යෝජනා කරලා තියෙනවා තවමත් එ එකැන දැඩි ලෙස මේ කොවිඩ් ධහන මේ රෝගෙත් මේ පවතින ප්‍රදේශවලට රටවලට මේන්නත ලබාදීම සුදුසුයි කියලා. ගැන ඕනුත් මේ ප්‍රතික්ෂේප කරලා නැහැ. මේ අත්තිටවීමේ ක්‍රියාවල ිය අරගෙනතති ඉන්ඩිවිජුල් හෙමත් නැත්තම් තනි තනව තමයි මේ අරගෙන තියන්නේ බොහෝ රටවල් අපියට කතාකරපු ලැස්තු ජර්මණී, ප්‍රශ ඉතාල ස්පානය අයර්ලන්තය නෝබේ මේවගේ රටවල් අත්තිිටුවීමේ තීන්ද අරගෙන තියෙන්නේ. ක්ෂ් එකක් දේ ඒ රටරවල් විසින් යරෝප සංගමයේ පදතීරණයක් දෙ නෙවේ. ගෝමනත් මේ ගැන ඉදරියේද කියැන ්‍රහ්පදවන කොට තිීන්දුවක් බහදුරට ලබාදීම නීමිතව තිබෙනවා ඩිනමින් පරීක්ෂණ පවැත්තිවා මේ එන්නත සහ අපි ඔය දැක්ක විවිධාකාර සිද්ධී පිළිබඳවඩේකැට්කැසිම් වාර්තා පිළිබඳව සම්බන්ධයක් තියෙනවද කියන එක දැන් අනිකුත් රටවල් ගතන අප කතාකින්නේ ඉස්්‍රයිය ස්ට්‍රයිඩය ත්ත න්නත් කරනය. ලබදුන්න හැබයි එහෙමයි ෝකේ විදරට විදන්නක් භාවිත කරන්න ඉස්්‍රාය මුලින්ෆයිස බන්ටක්න්න තමයිලා බාදුන්න නමුත් ඇස්ත්‍රසෙන කැන්නට මෙන්න ලෝකයේ ඉතා බහුල විදිහට භාවිත වෙනවා තිේ නිසා ලෝක සෞඛ්‍ය සංධානන් නිර්දේශ වෙන්නේ මේන්නට භාවිත කිරීම ප්‍රශ්නයක් නැහැ කියන එක. ද තු රත් ර න න ලන්න ැන ගන්න ොබ මක් යන තු ෙක්ම ැ ෙට රාමයක් ගන්නයි සූදානම විරාමයක් අරග ලාවත් ල වීම. හරි ඊලකට පිතතා කරන සදදාන වෙන්න යරෝපා සංගමය සූධනමෙන් ඉන්න බ්‍රතාණටෙරෙහිව නීති මේේ ක්‍රියමාර්ගන්න. ඇතරම මේක්‍රාවල නවතම ක්‍රාවලයක්ද නැතම් මේ දීකකාලයක් තිස සිදවන දේපතිප පලත් කිය බලන්න සුදානම් වෙන්න. ඕ සංජීවනි අලුද්ධයක්නෙවෙයි ග්‍රතාන් නිසා යුරෝපා සංගමය අතර පවතින. සැබෑ ත්වේ තමයි මේක බ්‍රික්සිට් ක්‍රියාවලි අපි දකට ්‍රික්සිට ක් සිද්ද න එකන ්‍රතාාන රප සංගමෙන් නිවත්වෙනවා. ්‍රීවත්තුරාට පස්සේ මේ ඇතිවෙලා තියෙන මතබේදල් ප්‍රතිඵලයක් තමයි මේ දකින මේ නඩු තිීනන්න ඉතිමය ක්‍රියාමාර්ග යුරෝපා සංගමය මේ වෙනකට පොසිවිිල්ට සේමත් නැත්තන් සියලු ප්‍රවණතා දයනය කරමින් ඉන්නවා යම් කිසි ආකාරයකින්. බ්‍රිතානයට රහිව නීතිමය කටයුත්තක් ක්‍රාත්ම කරන්න මොකක්ද මේකට හේතු වෙලා තියෙන දේශීම ප්‍රශ්නය යුරෝපය සහ යුරෝපාල් සංගමය සහ බ්‍රතා්‍යය අතර එකම ලෑන් බෝඩර එකමතා භහමියෙන් තිබෙන දේශීමාව තමයි අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තය අතර තිෙන දේශීමාව මේ ගැන කලනුත් කතා කර නමුත් නැව මක් කිරීම කරනවා නම් බ්‍රරිතාන කියන පි ජ්‍යෝග්‍රෆිකලි මගනැත්තම භූවිද්‍යත්මකවශයෙන් ගත්තහම මේ බ්‍රතාන කියන්නේ යුරෝපා මහදදීපේ ප්‍රධාර භූමිංවෙන් වෙලා පිහිටලතින ප්‍රධාන වශයෙන්ම විශාල දූපත් දෙකක රාජ්‍යයක් තකොට මේ බ්‍රතානිදූපත් වොල එක්කොට සක්ක ප්‍රරිතාාය විදිර තරික කොටස යිර්ලන්තයේ විදිරට පවතින ර අයිර්ලන්ත දූපතෙත් උතුරු කොටස බ්‍රිතාන්නේය පාලනය යටතේ පවතින්නේ ඉතුරු කොටස් තමයි වැඩිකොටස අයිර්ලන්තේ විදියට පවතන් එතකොට දැන් මේ බ්‍රතාන්නේ අවසන් දේශීමම වැටලතින උතුරු ඇර්රන්තය හරයිතරු තුරු අයිරලාන්තය යර්ලන්තය සම්බන්ධ වෙන තැන තමයි ්‍රතාන්නේ දේශශීමසා ප්‍රතා සා ඇරලන්තේ දේශීම වඩ අයර්ලන්තයේ කියන්න යුරෝපා සංගමේ සාමාජචිකයක් යුරපා සංගම මේ සාමාජිකයෙක් වන අයර්ලන්තයේ සහ බ්‍රිතානය අතර ඔ අයර්ලන්ත දූපතයේ තිීර දේශීමාව තමයි එතකොට දැන් අනිත් සම්පර්නය මුුදෙන් වට වෙලා තිමුණත් මේ අයර්රලන්ත දූපත්තුවල තිරමේ බෙදීම තමයි යුරෝපා සංගමේ සහ බ්‍රරිතාානය අතර තියෙන එකම ලෑන්් බෝඩර හෙබඳ භූමියයේ තිබෙන එකම දෙසීම. එතකොට දැම්මකදද වෙලා තියන්නේ මේ අපි දැක බ්‍රෙක්සිට් ක්‍රියාවලිය බොහොම දුෂ්කර විදිහයට ඉදිරියට ගා මේ බ්‍රෙක්සිට ක්‍රියාවලිය දුෂ්කර ලෙස ඉදිරියට යන්නට හේතුච මේ තියන අප අර කතාකරපු සංසිද්ධිය. ඔය දේශීමාව තමයි අපිට ප්‍රශ්නයක් විදිහට දැන් මතු වෙලා බෙන්ෙන්නේ ඔය ඉතා පැහැදිවට පේනවා ඇති රැකින් බෙන් කල තියෙන උතුරවා අයිර්ලන්තය නිල් පාට අකුරුවලින්තින උතුරු අයිරලාන්තය පහලින්තියන අයිර්ලන්ත කොටස එතකොට දැ මේ දේශීමාව තමයි මේ වෙන කොට ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනව දේශීමාව හරහා මොකදද වෙලා තියෙන්ෙන දැ මේ දේශීමාවේදී හරිරං සා්‍ය දේශීමමා නීත්‍රීති ක්‍රියාත්මක වී යුතුයි. නමුත් බ්‍රරිතා්‍ය යුරෝපා සංන්නභය තුළ සාමාජිකෙක්ව ඉන්දිය සිටියදී මේ දේසීමාවේ දේසී මානීතයක් ක්‍රියාත්මකු නෑ ඇයි යුරෝපා සංගමයේ රටවල් අතර එවැනි දේසීමමා මයිම් නෑ හන් කැන එකනේ ෂෙනගන් කියන විසා ක්‍රමය යටතේ යුරෝපය සියුලු රටවලට ගමන් කරන්නට කෙකුට ඉඩකට ලැබෙන එනිසා දැ තයි සංක්‍රමණික ප්‍රශ්නයක් බවලක් පත්වෙලා තියෙන්නේ යම් කිසි පුද්ගලයකොය අපි ගත්තොද ඉතාලියයට හෙමතියන සංක්‍රමණක ප්‍රශ්න ඉතාලියයට මුදෙෙන් ඇවිල්ලා උතුරුදිගේ ඉතාලී තියන ඔය බැනිසියට ඔබ්බෙන් තියෙන මේ ප්‍රදේශයට ගිහිල්ලා දේසීමාව පැන්නොත් එත නිදලා හට රෝපය ඕන ැකට යන්න පුුව. ඕන මාර්ගිකින් වානයකින් බස්සෙහි ඕනම බොදු ප්‍රහන් සේවයක් පා පාච්චි කළ සමස්ත යුරෝපය පුරාමය අන්නුපුලක්ෂණගෙන් විසාක්‍රමයේ විසායිකත් තියෙනවන එතටඒඒ දැන් ඒ නිසා දැයි බ්‍රතානය සහයුරප සංගම අතරත් දැන් උතුරු ඇරර්ලන්තේ සහ යර්ලන්දේසිම ප්‍රශ්ට්‍ර ඇතිබුුණන්නේෑ නමු මේ වෙන කොටදශයමාව ක්‍රියාත්ම කරන පොදු නීතිය කියන්නේ සානීතිය ලිවගේම සංක්‍රමණින් ඒ පැමිණෙන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන නීතිමය දේශීම ක්‍රියාවලින් ඒ වගේම ප්‍රධාන වශයම වෙළඳ කටයුතු. දැන් මේ දේශීමා හරහා ගමන් කරද්දි කස්ටම්ස් එහමත්තම් රේගු අඥා පනතයටතේ නීතරිීති ක්‍රියාත්මක බ්‍රිතාානය සහ යුරෝපා සංගමය ආයර්ලන්තේ රේගුණ ීතිරීති අනුවැන යුරෝපා සංගමේ බ්‍රිතාන්නේය රේගුණීඉතිරීති මේ දෙශමා ක්‍රියාත්මක ව යුතුයි. නමුති අම්කිසි එකඟතාවයකට පැමිණිය මේ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න දෙපාර්ශය එකඟ වෙලා තබයි ඔය බ්‍රෙක්සිට් ක්‍රියාවලි අවසන් වනේ මේ වසරේ මුලභාගේ මුල එලබීමත් සමග නමුත් දැම් මේ වෙන යුරෝපයේ චෝදනා කරනවා අර එකගතා ඇතිවීම. එක ඇනේ දැ මේ දේශීමාව සම්බන්ධය නැතිවෙච්චේ එකගතා මේ වෙන කොට බ්‍රරිතාය විසින් උල් අගනය කරලා තිබෙනවා. ඒ කතාගර ගත්ත පරිදි වෙල්ලඳ කටයු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ වගේ බදු සම්බන්ධ ක්‍රියාමාර්ග. මෙහිදී බ්‍රිතානය සාධනීව ක්‍රියාකරන්න හැකි කිය එක තමයි යුරෝපා සංගවය ප්‍රකාශ කරන්න නැපිට පැහැදිව පේනතිනම දෙපාර්ශ අතරතින මතබේද මොනතරම් බරපතලද කියලා දැන්. ඇත්තු නත් ඇත්තුනාට මේ දෙකුණ දෙ දෙපාර්ශවට දෙපර්ශවය අවශ්‍යයි මොකක් දැන් මේවා ඉදදා සංසය ඇත්ත තුනේ ඉදලා බ්‍රරිතාන තතුරූප සංගම තිතා තදීම් බැඳල තිබපනේ නිසා අ බැදීම් සහ එනිසා ඇතිවෙච්ච සමාජීය ආර්ථික බලපෑම් මේ එක ප්‍රෙක්සිට් ක්‍රියාවල තහුරු කරගත්ත කියලා අවසන් වෙන්න ැහ. ඒනිසා තමයි මේ දෙ පර්සුවව යම්කි සංගහිදධියාවක් අනුම් වැඩ කරන්න එකඟ වුණේ නමුත් මේ වෙන කොට ඇතිවිලාීෙන් තත්වය අනුව යම්කිසි නීතිම ලීගල් බැටල් එකක්හෙමත්තත නීතිමේ ගැටමත් දක්වාමක වර්ධනීමින් ප්‍රවන්තා තියෙනවා දේනිසා අපිට ඉදිරිකාලදි මේ ගැන උඹක් කතා කරන්න තියව සවද ස්තුලින් විශේෂයෙන් මේ නීතිරීති පද්ධතිමනොවද ඒ වගේ මේ ඒ මොනවද උල්ලංගනයේ වෙලා තින මේ ක්‍රියාවලින් පිළිබඳව අපිට ඉදිරිීදි අවධානයම් කර සිද්ධවෙේ. දෙකෙන් කිසිම පර්ශ්ුවයක් නිසාාකාර චයක්ලාලබන්නන්නේ නැකේල කියයනවන සිවල් යොදගටම පිබඳව කතාාකරද සිරියාවේ යොදගකටුම්බලට වසර දායකකාලයක්ම්පූර්ණ වෙලබන ඇතරම යුද්ධ නිසා ක්ෂ සංකාත පිරිසක් ර්මයට පත් වන ක විශේෂෙන් පංචි දරුවන් ඒ රක්න ව රටේ රි ද්‍රතාව රකය ප්‍රශ්න දන් අතන්වීම මේ ප්‍රශ්නත්ත එක් වසර දහයක් සම්පූර්ණ වෙල තමත් නැද් ජගත් සංගධානවලින් නිසාාකාර ධනාත්මක ප්‍රතිචාරයමය සම්බන්ධව. ඔවද මෙතන්ද සිරියන් ප්‍රශ්නය සම්බන්ධයෙන් විධාකා. නීත්‍රයකුලාස වගේ යියෝජනාවන් එක්සත් ජාතිීන්ගේ සංවිධානය තුළ විධවේදිකාල් මාහා මණඩලේදී ආරක්ෂක ම්ඩලදි මානවිමිකම් කවන්සිලේද මේ සම්බන්ධ නතන කතා හට ලක්ුුණ එතකොට තැන් මෙතන් දී කක්ද මේ වෙලාතිය දැන් සිරියාවේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වේද මේ ගැන එක්සත් ජාතින්ගේ විශේෂණ යෝජිත ගේ පෙඩසන් කතා කරනවා ඩසුන් තමයි මේ එක්සත් ජාතිි සංවිධානය පත් කල්ලා තිබෙන මේ සිරියාව යුද ගැටුම් සහ ඒවා අවමකිරීම ඒවගේ සිරියාව තුළ තිරසාර සාම් වැඩ පිල්ලක් ඇතිකිරීම. ඒවගේම ලේවැගරීම මත් හිටුවීමම් මකද අපි දන්නවා අවුදාහයක් පුරා පැවැත් සිරියාන යදේ සිරියාව වැඩිකොටසක්ො අයි සංවිධානය ඇතුළ කැරඩිකාරහණ්ඩායම් සීගන්න කතර පත් වනා. දැන් නවතවතාව කෘසිියාව උදාවෙන් බලවත්වෙච්ච සිරියාව. ඒ තමන්ට අහිමිවෙච්ච රටේ අහිමවෙච්ච සියලුම භූමිය අත්පත් කරගෙන තිබෙනවා. ඔය උතුරුදික ප්‍රදේශයේ ති වෙන එක නගරයක් හැරුණුකොට ැ තර බයඹදිකට බරවෙන් ති ඉඩ්ලිප් කියන ඒ ප්‍රදේශය තමයි. අවසානයේදදි දැන් කැරලිකරුවන්ගේ සිියයානු රජයට විරුද්ධ කැරලිකාර කණඩයම්මල මේ බල කොටු විදිර තියෙන්නේ මේ සඳහාත් අවසන් ප්‍රහාරය එල්ල වෙමින් පැවතුනා කොහොමුණත් දැන් මෙතන්ද එක්සත් ජාති සංවිධානය සඳහන් කරන්න විශේෂ නියෝජිත ගේපටසන් කතා කරන්නේ මේ වෙන කොටට සිරියාව තුළ යම් කිසි ආකාරයක සංහිදියාවක් ඇතිකර ගැනීමට අවශ්‍යවාතාවරණය උදවෙලා තිබෙනයි කියන්නේ. බහෝදුරට ැ සිරියාවේ සියලුම් රජපාලට නතුවෙ ඉඩලි හැරමු කොට සියලු ප්‍රදේශ රජයේ පාල් නතුවෙලා තිබීම තුළ යුරෝපා ද අපි කත්වොත් දැන් සිරියනු ප්‍රශ්නය ඇතරම යුරෝපේයටත් ප්‍රශ්නයක්න සර්නාාගත ප්‍රශ්නය වගේ දේවල් නිරන්තරය නිර්මාණ වෙඩලා තින ඒ වගේම අපි මේ දකින්නේ සිරියානු ප්‍රශ්නය සම්බන්ධය මැදිහත් වෙලා ඉන්න රටවල් එක පැත්තගෙන් තුර කියිය රාේ මැදිහත්වල එන්නව සිරියාවු ජය වෙනේ වගේ රුසිාව මදදිහත්තුලන්න සිරියන් රජය වෙනේ. ඊට අමතරව ඇමරිකාය කර ජනපදත්ව ට්‍රම්පිවේදී හමුදායි වත් කරගත්ත නමුත් රරිජ් මැදිහත්ව මක් සිදු කරලා තිබුණ. තොර මේ තත්ව යනුව බැලුවහම විශේෂ නියෝජිතය පෙන්වාදන කාරණය තමයි. සිරයාානු රජයත් ඒවගේ කැරලිකාර පාර්ශවයත් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනගත්ත යුතුයි මේ යුද ගැටු මවසන් කිරීමට අවශ්‍ය පසුබිමදැ සකස්සලා තියෙනවා කියන්නේ දැන් තබදුටත් ඔහු කැනේත් සජාතින්ගේ නියෝජිතයයා ඉල්ලා සිට්නවා දෙපර්ශම සියාන්ු රජයෙන් ඉල්ලා සිටනවා දිිරුවන්ටෙරහෙම් හයුම් කන එක තාව කාලිකවත් හිට වන්න කියලා මොකද මේ යම්ගිත් සාමයකට අවශ්‍ය පොසු සකසා ගලමින් ඒ වගේ මානුෂීය තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලයම් කිරීමට ඒවගේම කැරදිකාර පාර්ශවේ නොත් එක් සත්ජාතිග යට එල්ලි මක්කරනවා මේ සිියයාන් රජය සමඟ පවතින ගැටුම් කාරි තත්වය අසන් කරලා යම් කිසි ආකාරයක සංගින්දයාමය වැඩ පිවෙලකට යොමු ුතු කෙන කාරණය එක් සත්ජාතික සංගානය පෙන්වා දෙෙන කාලාලගික් පරාසල නැත්තන් යදෝෂනයට හේතුවන් අපි කවරුත් මොතනාකාරේ ක්‍රියාවලක් සහන්ද ට දගන පොුවන්ද. ඕ අදැම් මෙතෙන්දී අපිට වාර්තාවෙනවා මේ අපූරු ඔයාැ ලෝකයේ විවිධාකාරයෙන් මේ දේශගුණක විපර්යාස කාලගුණ විපර්යාස පිටු දකින්න ක්‍රියාමාර්කරගෙන තිබෙනවා. එකත් තමයි මේ සුනිත්‍ය බලෂක්තිය පාවිච්චිකිරීම. ඒවාගේම විවිධාකාරයේ අපිගත්තොත් ස්වභාවික බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම. තින් මේ අනුව ගත්තාම අලු තිින්දන වර්ගහඳු වනවාදීමක් සිද්ධ වෙනවා දැන් මේ වෙන කොට ලෝකයේ හඳුන්වාදී රතින විශේෂ ඉදනවාර්ගයක් මේ ෆුඩ් වේස්ට එම තම් ආහාර ඉවත තමන ආහාරවලින් සකස් කරගත හැකි ඉන්දනයක් හඳුන්වාදීයට ඇතිබි නම මේ ඉන්දනය. පරේක්ෂනාත්මකව ජට්ෆල් එකක් හෙමත්ම් ගුවන්්‍යනා සඳහා භාවිත කරන ඉදනයක් ලෙස යුදාගෙන තිබෙනවා. අදැන් මේ ඉන්දනය භාවිත කිරීමේ පරීක්ෂණ මේ වෙන කොට සිද්ධ වෙලා තිබෙනවා. ඒ පරීක්ෂණ අනුව පැහැදිලිව සඳහන් වෙනවා යම් කිසි ආකාරයකින් මේ වලුතෙන් හඳුන්ලදීලා තියෙනඒ ආහාර ප ඉවදම නාහාරවලින් සකස් කරන ඉන්දනය භාවිතය නිසා සැලක යුතු ආකාරයෙන් මේ එමිෂන් සහෙම ඇත්තම් මේ අපි ගත්තොත් වායු නිකුතු නිසා ඇතිවනව දූෂණය ඉහළ වායුගොල ඇතිවෙන දූෂණය වළකා ගත හැකි කියලා. තැන් සාමාන්‍ය ෆොසිල ඉන්දන අපෝ කතා කරන පෙට්‍රෝලියම් නිෂ්පාදන භාවිත කරනවා අට වඩා නව ඉන්දනය මගින් සියයට එකසිේ හැට පහකින්. සිට සිේ හැට පහකින් මේ ඉදන එක මේ වයිගෝලය දූෂණයවීම අවම කරගන්න නැති කරගන්න පුළුවන් කියලා විද්‍යාඥයන් සඳහන් කරන මූලි පරීක්ෂණ අනුව පැහැදිලි වෙලා තිබෙන මේ පිබඳව හැන ති තු ක් හ ලාට හම පරතුව ද ද ද රතුර වි ෂ හට වරුවෙන් සමදවෙන් ප සම කන හම ට ප්‍රර්ථන කන සබදවසක් අයිබෝවා.